රණසිංහ ගෑනියෝ වෙන තැනකට දාලා මං එතෙන්ට යනවා. වැඩේ නම් නියමයි. වැඩේ නම් නියමයි තමයි. ඒ වුණාට රණසිංහ ගෑනියෝ කොහෙටද දාන්නේ කියන එක නම් මචං ප්‍රශ්නේ. ඩයස් කාර්යය වෙන තැනකට දාලා එතෙන්ට රණසිංහ ගෑනියෝ දාමු. වැඩක් බැරි ඉඳා අපිට ඕන විදිහට ට්‍රාන්ස්ෆර් ටිකයි ප්‍රමෝෂන් ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්. අදහස නම් හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තමයි ඩයස් කාර්යය කොහෙටද දාන්නේ කියන එක. කොහෙතරි දාමු. හිටියයි කියලා අපිට සත පහක වැඩක් තියෙනවා. පතුල වගේනේ. නැඟ වට්ටක් ඒ වගේ වුණාට. හරි. මම ඩයස් ගැන හොඳට කල්පනා කරලා බලලා තීරණයක් අරගෙන ලොක්කට හිමීට බෝලේ දාන්නම්. ලොක්ක වැඩි කරයි නේද? ආයෙ හන්න දෙයක් නැහැ මචං. ඔන්න බලපන් තුමනේ. තව ටික දවසක් යනකොට මම ලොක්කට කොස් ගහ පෙන්නලා සර් අර තියෙන දෙල් ගහක් කිව්වොත් ලොක්ක කියයි නෑ කියලා. ලොක්ක කියයි දෙවි කියලා. ඒක නොකළොත් මම කුරුණේරු නෙමෙයි. මොනව කරත් කමක් නෑ වැඩි දෙල් කරන්න. හරි හරි කරු අයියේ. දැන් ඉතින් කරු අයියා මට මොනවද කරන්න කියන්නේ? මට දැම්මම එපාලා තියෙන බා. පුළුවන් තරම් ඉක්මනට කාමරේ හොයා ගන්නවද? කරු අයියා මාස දෙකක් ඉන්නවනේ. මාස දෙකක් තියා මේ සතියක්වත් ඉන්න පුළුවන් වේද කියලා මම කල්පනා කරන්නේ. එහෙම කරන්න එපා කරු අයියේ. ඔයා එහෙම කරපු ගමන් මමනේ අමාරුවේ වැටෙන්නේ. ඔන්න ඒ මාස දෙකක් ඉන්න. මට හරි කම්මැලි බා. සමහර දාර වාහනේ අරන්ගින් දාලා පැය දෙක තුන උහේ කොහට හරි වෙලා ඉන්නවා. මට පෙන්නන්න බැරි එකනේ. හරි. අයියේ මම පුළුවන් තරම් ඉක්මනට කාවරි හොයාගන්න. එතකම් පොඩ්ඩක් ඉවසන්නකෝ. අය දේ වෙලා තියෙන කරු අයියේ විශ්වාසවන්ත මිනිහෙක් නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒක නම් ඇත්ත. මල්ලිට මට තවත් දෙයක් තියෙනවා කියන්න. මොකද්ද? මේකද ලොකු ළමයා කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම ඇහැටම දැක්කනේ වාහනේ බැලන කියලා කතා කරගෙන ඉන්න. මම මේ කල්පනා කරේ අහක ඉඳලා මටත් නරක නාමයක් ගෑවිද කියලා. ඒගොල්ලෝ කොල්ලෙක් එක්ක යාළු වෙන ඒවා අපිට නවත්තන්න බෑ අයියේ. අනික ඒගොල්ලෝ පොඩි ළමයි නෙවෙයිනේ. ඔයා ඌවට උල්පන්දම් දෙන්න යන්න එපා. අන්න එතනදි තමයි අයියේ අපි පරිස්සම් වෙන්න ඕනේ. තේරුණා? නෑ නෑ මන් දන්න බව ඊළමයා දන්නේ. මම නිකන් මල්ලිට දැනගන්න කිව්වේ. ඒක හොඳ. Good morning, madam. Good morning, Kurunero. කොහොමද මැඩම් ඉතින්? කකුල එහෙම දැන් තනිපද? හුඟක් හොඳයි කුරුනේරු. අර ගුණේ ගණ්ඩ තිබුණා දිගටම ගාණ්ඩ තිබුණා නා. කෝ ගෑවෙන්නේ නෑනේ. එදා තෙල් ගාලා ගියාට පස්සේ තව එක දවසකට කොහෙද ගෑවේ? ඒක තමයි මැඩම්. මම වෙලාවක ආයි ජානකීවත් එක්කගෙනම එන්නම්කෝ. නෑ ඕනේ නෑ කුරුනේරු. මොකටද කරදර වෙන්නේ? කරදරයක් නෑ මචං. මට කරදරයක් නෑ. එහෙනම් එක්කගෙන එන්නකෝ ඈ. හැබැයි ඉතින් කුරුනේරු ලොකු උදව්වක් කරේ අර ඩ්‍රයිවර් ගෙනල්ලා තියෙනවා. ආ මං මේ අහන්නමයි හිටියේ මැඩම්. කොහොමද? මිනිහා වරදක් නෑ නේද? නෑ නෑ නෑ. ඒක කියන්න තරම් වැරද්දක් නෑ. හොඳයි. ලකුදියා. වාඩි වෙන්නකෝ මං එන්න. හොඳයි. පහයි තිස් හයයි තිස් හතයි. තම වෙන්න සර් මං ආවට කමන්නේ නැද්ද දන්නේ? කමන්නේ කමන්නේ කොන්න. 38 39 40 මං අපේ වීදුරු මහත්තයා එක්ක ටිකක් කතා කරගෙන හිටියද? අනේ හොඳ මනුස්සයෙක් කුරුමේ මැඩමුත් කිව්වා. අනික සර් මං ඉතින් සර්ලට හොඳ කෙනෙක් කරන්න නරක කෙනෙක් ඉන්න දෙන්නේ නැහැ නේද? ඒක තමයි.
මංගෙනම් මේ සල්ලි ටික ඔෆිසර් බාර දෙන්න. ඔයා ගිහිල්ලා ඒ තාත්තේ වට මොකක්ද කියලා කියන්නකෝ. කුරුනේරු සර්. බලන්න කුරුනේරු මොකද්ද මේ වැඩකට කියලා ලක්ෂ 40ක් ඕන කිව්වනේ. ඉතින් මං අරන් ආවා. මටත් ඔය කතාව ආරංචි වුණා සර්. ප්‍රොජෙක්ට් ප්ලෑන් එකට කියලා ලක්ෂ 40ක් නේ. ඒක තමයි. දැන් ඉතින් මේ ආයතනේ දියුණු කරනවා නම් ඔයගේ දේවල් කරන්න වෙනවනේ. නැත්ද කුරුනේරු. ඒ වුණාට සර් ඔය ප්‍රශ්න තියෙන්න පුළුවන් සර්. ඒ කිව්වේ අනේ වන්දා මම මේවා කියන එක හරිද මන් දන්නේ. ඒත් ඔය සල්ලි දෙන වැඩ ගැන ටිකක් ඇහගහගෙන ඉන්න ඕනි සර්. සීහෙරම කතා කරලා ගත්ත තීරණයක්නේ කුරුනේරු. ඉතින් මං කොහමද පස්ස දාන්නේ? ඇත්ත ඇත්ත සර් කියන කතාව ඇත්ත. ඒ වුණාට සර් හැමෝම දන්නවා සර් කිසිම දෙයක් හාරවුස්සන්නේ නැති එක්කෙනෙක් කියලා. අන්න ඒක සර්ට නරකට හිටින්න පුළුවන්. මට මේක කොහොමද කරන්න කියලා තීරෙන්නේ නැහැ කුරුනේරු. සර් මං සර්ට නියම අදහසක් දෙන්න. අපි ඒක කරලා බලමුද? ඒ මොකද්ද? ඔය ඩයස් මහත්තයා ඉන්න පුටුවට අපේ කෙනෙක්ව දාමුද? අපේ කෙනෙක් කිව්වේ? අපේ කෙනෙක් කිව්වේ සර් අපිට හිතවත් අපට විශ්වාසවන්ත කෙනෙක් දාගමු කියලා. ඉතින් කුරුනේරට පුළුවන් එතන බාර ගන්න. එතකොට වැඩේ හරිනේ. අපෝ මං ඔය තනතුරු ගන්න එක හරි නෑ සර්. අනික සර් සර්ට සේවයක් කරනවා නම් මම මේ ඉන්න විදිය හොඳටම හොඳයි. අනික සර් සර්ට මතකද අපේ සෙක්ෂන් එකේ ඉන්න රණසිංහ නෝනා? මං හිතන්නේ සර්ට මතක නැතුව ඇති. රණසිංහ නෝනා කොහොමද සර් ඩයස් මාතේ ඉන්න තැනට දැම්මොත්? මොකද රණසිංහ නෝනා අපිට විශ්වාසයි. මේ ඩයස් මාතේ තරහේද? සර් මේ ආයතන කීනේව පාලනය කරන්න බෑ. අරයාට තරහයයිද මෙයාට තරහයයිද කියලා බල බල මේ හැමතැනම කැරකෙන්නේ සර්ගේ සල්ලි. ඒ නිසා මේ හැමතැනම ඉන්න ඕනේ සර්ට විශ්වාසවන්ත මිනිස්සු. ඒකත් හරි. අනික සර් අපි ඔය ඩයස් මාත්‍යා දිහා බලමු. නිකම් මේ පතෝල වගේනේ සර්. ගුණත් නෑ අගුණත් නෑ. හොඳකුත් නෑ නරකකුත් නෑ. ඒ වුණාට සර් අපිට විශ්වාසවන්ත මිනිහෙක් එතන හිටියොත් අපිට බලන්න පුළුවන් සර්ගේ සල්ලි මොනවටද වියදම් වෙන්නේ කියලා. ඒවෙන් ප්‍රයෝජනයක් වෙනවද කියලා. දැන් බලන්න. දැන් මේ කිසි දෙයක් බලන්න පුළුවන්. මොනවද වෙන්නේ කියලා කවුද දන්නේ? මට තේරෙනවා කුරුනේරු. වා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මං කියන්නේ සර් අද කාලේ මිනිස්සුම විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි නේ සර්. මට වැඩිය සර් හොඳට ඒක දන්නවනේ. සර් මෙතෙන්ට මොනතරම් බැට කාලා ආපු මිනිහෙක්ද? නෑ නෑ කුරුනේරු කියන දේ මට තේරෙනවා. අද කාලේ ඉතින් මිනිස්සු නම් විශ්වාස කරන්න අමාරුයි. අන්න ඒකම තමයි සර් මාත් කියන්නේ. නැතු මේ ඩයස් මහත්තයාට නරකක් කියනවා නෙවෙයි සර්. කොහොමටත් අපේ කෙනෙක් එතන ඉන්නවා නම් අපේ ඇඟට ගුණයිනේ. මොකද ඩයස් මහත්තයා වුණත් 100%ක් අපිට විශ්වාස නැහැ නේ සර්. මේ දැන් එතකොට කියන කෙනා කුරුනේරුට හොඳට විශ්වාසද? මං අවුරුදු ගාණක් එයා යට විශ්වාසද? මං අවුරුදු ගාණක් එයා යටද තමයි සර් වැඩ කළේ. ඉතින් ඒ නිසා එයාගේ විදිය මං හොඳට දන්නවා. අනික සර් අපි එයාට මේ තනතුර හදලා දෙන්නේ අපිට විශ්වාසවන්තව වැඩ කරන්නම කියලානේ. අනික සර් ගෑනු කෙනෙක් නේ. හොරබොරු වංචා නැතුව විශ්වාසෙන් වැඩේ කරයි. එහෙනම් කුරුනේරු ඒ විදිහට කරමුකෝ. ඔය වැඩේ ලෑස්ති කරන්නකෝ. හොඳයි සර් මම ලෑස්ති කරන්න.
Anushka. Sorry, Anushka. I'm going to go. Hey, baby. Uncle Apia. Anushka. Thank you.
මෙතන මේ පරණ ෆයිල් වගේක් වලට ගහලා තියෙන්නේ. අපි මේ ටික පිළිවෙලකට තියලා මෙතෙන්ට මුංශයක් දාලා ගමු. දැන් හොදයි නේද සිරි? උලවදින්න ෆෑන් එක ෆෑන් එක තිබ්බනම් හොදයි. ඒකත් කරගන්න පුළුවන්. ඔය තියෙන්නේ මිසෙස් රණසිංහ මේ වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහටයි. මම මේක බොහොම අමාරුවෙන් ඔයා නිසාම ලොක්කට කියලා කැමති කරගත්ත වැඩක්. දැන් මිසෙස් රණසිංහව අපි දාන්න හිතාගෙන ඉන්නේ මිස්ටර් ඩයස් දැන් ඉන්න තැනට. ඊළඟට මිසෙස් රණසිංහ ඉන්න තැනට මේ අපි සුමන පානව දාන්න. හරිද? එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙම කරන්න පුළුවන්ද? ඒක මමනේ කරගන්නේ. ඔයා කරන්න ඕනේ අපිට ඕනදී සුමන බලලා අපි එක්ක සහයෝගයෙන් කරන එක විතරයි. සත්තයි ගුරුනේරෝ. මේ ඩයස් මහත්තයිට මුදෙන මට හම් වෙනවා කිව්වහම මට මේක හිණියක් වගේ. ඇයි මට? රණසිංහ නෝනා ඉන්න පුටුව මට හම් වෙනවා කිව්වම මටත් හිණියක් වගේ. ඔය ඉතින් ලේසියෙන් කරගන්න පුළුවන් වැඩ නෙමෙයි. මම හරිම අමාරුවෙන් ලොක්කව කැමති කරගත්තේ රණසිංහ නෝන නිසාමයි. එතකොට ඩයස් මහත්තයාට මොකද වෙන්නේ? එයාවත් අපි කොහේ හරි වෙන තැනකට දාමුනේ. අනික එයා හිටියයි කියලා අපිට කිසි සපෝට් එකක් දුන්නේ නැහැ නේ? ඇත්ත තමයි. හැබැයි කුරුනේරු, ඔයා මට මේ උදව්ව කරලා දුන්නා. මට කරන්න පුළුවන් ඔයා කියන ඕනම උදව්වක් මම ඔයාට කරනවා. අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අනිච්චරේ මට ඕනේ. මටත් ඕනේ ඉච්චරයි. හරි හරි, අපි අපිනේ. ඒක මොනව කරගන්න බැරිද? හරි. එහෙමනම් ඉතින් අපි වැඩේට බහිනවා. ජය වේවා. Thank you. ජය වේවා. Thank you. Thank you. කොහොමද? කොහොමද අපි තැන? මරු තැනක නෙමෙයි ඉන්නේ. රජයේ දැන් අපිට පුළුවන් අපේ රෙස්පෙක්ට් එක තියාගෙන මෙතන දවස් ගෙවන්න. බලලා දැන් මෙතන ඉතියා මට තමයි පාළු. එහෙනම් රාජයියර තියෙන්නේ මෙතන පුටුවක් තියාගෙන අපිත් එක්කලා කයියක් ගහගෙන දවස් ගෙවන්න. හොඳට ඉටි. Excuse me sir. කවුද නේද? ලියුම් වගේ තියෙනව නැත්නම් කරන්න. ඔව්. පොඩ්ඩක් යන්න කාමරේට. ආ. මම ගිහින් ලියුම් හැදුවා. සේරට තියෙන්නේ මෙන්න මෙතන අත්සන් කරන්න. සේරම හරිනේ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ? කිසි ප්‍රශ්නයක් නැහැ සර්. සර් කිසි දෙයකට බය වෙන්න එපා. සේරට තියෙන අත්සන් කරා. මේ මොකද ලියුම් දෙක? අසර් ඔය එක ලියුම ඩයස් මහත්තයාව ට්‍රාන්ස්ෆර් කරන ලියුම. අනිත් ලියුම මිසෙස් රණසිංහව එතෙන්ට පත් කරන ලියුම. දැන් එතකොට ඩයස් මහත්තයා කොතනද දාලා තියෙන්නේ? අපේ ෆැක්ටරිස් පහක් තියෙනවනේ පිට. මේව ගැන හොයලා බලලා ඒව අධීක්ෂණය කරන්න තමයි ඩයස් මහත්තයා පත් කරලා තියෙන්නේ. එහෙම කමක් නැහැ නේද? කමක් නැහැ සර්. මං හිතන්නේ මේ කරන වැඩේට වැඩිය වඩා හොඳට ඒක කරයි. සිරිසේන
මොනවද ගේම් කියන්නේ? මෙන්න මේ බඩ ටිකට වමෙන් අරන් එන්නකෝ. එතකොට ත්‍රිවිල් එක කවට කමන්නේ? හොඳයි ලකුණා. මට සරට ගොඩක් කතා කරන්න කියන්න. එස මම ඉන්නතන ම මාර් කරලතින්න මගේ මොකක්ද විච්ච වැරද. මට කරුණා කර කියන්නස මම දැනුවත් වනම් මගේ කිසිම අරසක් වෙලා නෑ. නොදවත්තු වනත් දන්න ඒ කුමයි කමක්න මොකද රුගේ විච්ච වැරද. ඩයස් මහත්තයක අතින් මට කිසිම වැරද්දක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඇයිස්ස මම මාරු කරන්න හේතුව? නෑ ඩයස් මහත්තයා අතින් වැරද්දක් වෙලා නැහැ. නමුත් අපිට එතෙන්ට කෙනෙක් යොදන්න ඕමනා වුණා. ඒකයි එහෙම දෙයක් කළේ. මට තේරෙනවා. මේ කාගෙද උගුල? මම දන්නවා සර්. කවදාවත් සර්ගේ අතින් මෙලගේ වැරද්දක් වෙන්නේ නැහැ කියලා. ඩයස් මහත්තයා කලබල නොවී ඉන්නකෝ. මං ඩයස් මහත්තයාව අමාරුවට එන්න දෙන්නේ නැහැ. අනේ සර් බලන්න. දැන් මාව දාලා තින්නේ නිකන් ගිහින් ෆැක්ටරි එක වෙලා වැඩ කරන්න. මට කරන්න කිසිම දෙයක් ඉතන නැහැ. එතකොට ඩයස් මහත්තයා ඉතන කරන්න කිසිම දෙයක් නැද්ද? නැහැ. ෆැක්ටරි මට මොනවද බලන්න තියෙන්නේ? ඒ වගේ මැනේජර්ලා ඉන්නවා. මට මොනවද ඉන්ස්පෙක්ට් කරන්න තියෙන්නේ? ෂා ෂා ෂා. එහෙමත් එක්කත් මනේ අලුත් පෝස්ට් එකට ගියාට පස්සේ ඉස්සර වගේ පිස්සු නටන්න නම් එපා. හරි මොකක් හරි අවුලක් වුණොත් ලොක්කගේ මට තමයි ලෙඩේ වැටෙන්නේ. කොන්නර මහත්තයා හා ලොකුසර එන්න කිව්වා. කාමරේ කවුරුත් ඉන්නවද ගාලේ? නෑ කවුරුවක් නැහැ. හරි මං එන්නම්. ලෙඩක්ද දන්නේ? බලෝ ආයතනයක ප්‍රධානියෙක් යම්කිසි තීරණයක් ගත්තාම ඒ සේවකයෙකුට පුළුවන් එහෙම අහන්න? එහෙම අහන්න බෑ සර්. එහෙම අහන්න බැරිද? බෑද? ඔය සර්ගේ හිත හොඳ කමින්ද ඒගොල්ලෝ එහෙම අහන්නේ? මම මොකද්ද මිනිහට කියන්නේ කුරුණේලෝ? මිනිහා හරි අහිංසකේ. ඔය අහිංසකෙක් වගේ පෙවුනට අහිංසකෙක් නම් නෙමෙයි සර්. මිනිහා තව කියනවා මිනිහා අලුතෙන් දාපු තැන එච්චර කරන්න දෙයක් නැහැ කියලා. බොරු කතාවක් නේ සර්. ෆැක්ටරි පහක වැඩ යන විදිය හොයලා බලන්න කියලා දාපුවාම එතන වැඩක් නැහැ කියන්නේ මොන මනුස්සයද? මම නම් හිතන්නේ සර් එයා ඔය මාරු කළාට ඔය තරම් අගමැති. එයාට මෙතන තමයි වාසි තිබිලා තියෙන්නේ. ඒකනේ ඔය තරම් දඟලන්නේ.
මං කියන්නේ සර් සර්ුත් එයාට යමක් කළා කියලා කියන්න ඕන නිසා අපි මිනිහාගේ පඩිය රුපියල් 3000 කින් විතර වැඩි කරමු මිනිහා වැඩිලා කැමති නේද මම තමන්ගේ පඩිය රුපියල් 3000 කින් වැඩි කරපුවාම කොයි මිනිහද සර් අකමැති හැබැයි එයා ඒකටත් අකමැති නะ ඒ කියන්නේ මිනිහට සෑහෙන වාසි මෙතන තිබිලා තියෙනවා කරුණාරත්න මේ තව පැය භාගයක විතර මාත් එක්ක ගමනක් යන ලෑස්ති වෙමු ඈ හොඳයි මඩම් මොකෝනිකන් කනගාටුව වගේ නෑ මඩම් එහෙම එකක් නෑ කරුණාරත්නට ගෙදර යන්නත් නෑ නේද මේ ප්‍රශ්නේ හින්දා ඔය කුරුණේරු හුඟ කලින් නම් අඳුරනවද ඔව් මඩම් පොඩි කාලේ ඉඳන් අපි හොඳ යාළු ඕං කුරුණේරු නම් අපට හොඳ හිතවත් මනුස්සයා මඩම්ලා ගැන නිතරම හොඳ කියනවා මල ඇස්තිලා එන්නංකෝ නපුරුද්දයක් කරන්න ලැබෙද ගැන හිතට ලොකු වදයක් තියෙනවා उमरा उमरा